සන්ධ්‍යා කාලයක් ප්‍රාර්ථනා කරනවා. කොහරි ඔච්චර ගොඩක් මම ඔච්චර හරි කතා කරනවා. මට හැමෝම මේ සුබ පැතුවේ නැහැ. සියලු දෙනාටම සුබ සන්ධ්‍යා කාලයක් ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපි බොහොම මම මට ඇත්තටම මෙතෙන් ආවට පස්සේ ලොකු සතුටක් දැනුණා. ඒකට හේතුව තමයි මෙච්චර තරුණ කණ්ඩායමක් ඒ වගේම බොහොම විනයක් ඇතුව බොහොම සංයමයක් ඇතුව මේ කරන වැඩසටහනට සහයෝගය දක්වන දේ දැක්කම මට හිතුණා ඇත්තටම කොච්චර හොඳයිද. මොකද ටිකක් අමාරුයි සාමාන්‍යයෙන් මේ තරුණ ළමයි මෙහෙම තියාගෙන ඉන්න. මට ලොකු ගැටලුවක් ආවා මේ කොළඹ පැත්තේ ළමයි මෙහෙම තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඒ අතින් ඇත්තටම ඔයගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් හොඳ හැදියාවක් මම හිතන හොඳ පවුල් පරිසරයක් ඇති ඒ නිසා වෙන්න ඇති මේ ඉතා සුවිශේෂී වූ කාර්යයකට ඔයගොල්ලෝ මේ බොහොම ඕනකමින් දායක වෙන්න. ඉතින් මට ලැබිලා තියෙන වෙලාව හරිම නරකයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දැන් ඉන්නේ මේ ගෙදර යන. මොකද උදේ ඉඳේම මෙතෙන්ට ආවේ. මම ගොඩාක් වෙලා මෙතන හිටියා. ආවට වඩා ගොඩාක් ප්‍රතිඵලයක් මම හිතන ඔළුවේ පුරවගෙන ඉන්නවා. දැන් ඒ කොහොම වුණා ප්‍රතිඵල කොච්චර හොඳ වුණත් දැන් ඇතිනේ දැන් යන්න ඕනේ. ඒක මම ඉතාලම කාර්මිකව ආරාධනා කරනවා මේ මේ තව චුට්ට වෙලාවක් හොඳට අවධානයෙන් ඉන්න කියලා. මම ඉතාලම හොඳින් පැය දෙකක වගේ කාලයක් ඕගොල්ලෝ ගත කරන්න සූදානමින් ආවේ. ඕගොල්ලන්ව සම්බන්ධ කරගෙන සාකච්ඡා කරගෙන ඔයගලගේ අදහස් අරගෙන හොඳ දැනුමක් අත්දැකීමක් බෙදා ගන්න සූදානමින් ආවේ. නමුත් මම ඉතාලම කෙටි කාලෙකදී මට දෙන්න ඕන පණිවිඩය විශේෂයෙන්ම මේ මේ යෞවනාභිමාන කියන සංකල්පය තුළ ඔබේ දියුණුවේ ඔබේ ප්‍රගතියේ සහකරු කවුද? කවුද ඔබේ ප්‍රගතියේ සහකරු? හැට්න් නැෂනල් බැංකුව. ඔබේ ප්‍රගතියේ සහකරු හැට්න් නැෂනල් බැංකුව ලොකු දැවැන්ත වැඩසටහනක් යෞවනයින්ට මොකද කියන්නේ අරුත් බල හෙටක් හෙටක් ගැන කතා කරනවා. මේ තුළ ඉතාමත් වැදගත් වුණු සංකල්පයක් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යෞවනාභිමාන යටතේ බලාපොරොත්තු වෙනවා හැට්න් නැෂනල් බැංකුව මොකද අධ්‍යාපනය කුසලතාවය සහ ඒ දෙකම හැරුණම ජීවනෝපාය සංවර්ධනය ගැන විශේෂයෙන්ම තරුණ අයගේ ජීවනෝපාය සංවර්ධනය ගැන කතා කරා. ඔය කාරණා තුන අපේ තරුණ පරපුරට ඉෂ්ට වෙනවා නම් හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා නම් ඒ වගේ මේ අධ්‍යාපනයත් එක්ක හොඳ කුසලතාවයක් ඇති කරන්න පුළුවන් නම් ඒ කුසලතාවයත් සමග හෝ වෙනමම ජීවනෝපාය මාර්ගයක් නිශ්චිත මාර්ගයකට ඕගොල්ලොම මේ තරුණ වයසේදී යොමු කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ඉතාම ලොකු කාර්යයක්. ඒක වෙන්න ඕන කාර්යයක්. මොකද නැත්තම් මාස 3ක් කම්පියුටර් පන්ති යනවා. ඒකෙන් අවසානෙකුත් නැහැ. තව මාස 4ක් ඩියුටි කාලේ ඉගෙන ගන්නවා. ඒකත් භාගෙට ඉගෙන ගන්නවා. ඊට පස්සේ මැහුම් ක්ලාස් එකකට යනවා. ඒකත් භාගෙට ඉගෙන ගන්නවා. මං හිතන්නේ දන්නේම නැතුව අපේ කාලේ ගොඩාක් ගත කරනවා. ඊට වඩා හොඳයි. ඊට වඩා හොඳයි මං හිතන්නේ අපි ඉතාම හොඳින් දැනගෙන තේරුම් අරගෙන තමන්ගේ ගමන බොහොම තරුණ කාලෙදි ආරම්භ කරන එක. එහෙමනම් මං බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක මෙන්න මේ මේ කාර්යය බෙදා හදා ගන්න. ඉතින් ඇත්තටම මම ප්‍රශ්නයක් අහන්න කැමති එක්කෙනෙක් දෙන්නේ උත්තර දුන්නා මට ඇති මොකක් ජීවිතය ආරම්භ හොඳ පෝස්ට් එකකට යන්න. මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ හොඳ තනතුරකට යන්න තමයි මෙයාගේ දැන් තියෙන ජීවිතය ආරම්භ. ජීවත් වෙන පරිසරයට ගැළපෙන දැනුමක් අපිට තියෙනවා.
මම හිතන්නේ අද පොඩි ප්‍රශ්නයක් වෙනවා ගොඩාක් අයට ඒක අඩුයි මොකද දෙමව්පියෝ අනවශ්‍ය විදිහට දරුවන්ගේ සියලු දේට මැදිහත් වෙන නිසා ළමයිට සාමාන්‍යයෙන් තියෙන දැනුම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ඒ වගේම සමබර හැඟීම් ආවේගශීලී නැති සමබර හැඟීම් අපිට තියෙන මේ මුදල් මේ ඔක්කොම ඉතේ සතුට කියන ඇති කරගන්න මේ ඔක්කොම අපට අවශ්‍යයි දැන් මම මේ ඔක්කොම ගැන කතා කරන්නේ මේ ඔක්කොම ගැන කතා කරන්න වෙලාවකුත් නැහැ මම මෙතනින් යනවා ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මොනවාද මොනවාද ඕකෙන් අපිට ඉක්මනින් මොඩ වෙන්නේ අනිත් දේවල් අපිට ගොඩනගා ගන්න පුළුවන් මොනවාද අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මුදල් අපි මුදල් හොයන්න නම් අපිට වැඩ දෙකක් තියෙනවා අපේ රටේ හැටියට මුදල් හොයන්න වැඩ දෙකක් කරන්න පුළුවන් එකක් තමයි අපිට පුළුවන් රැකියා පැත්තට යන්න මම ඒ ගැන කතා කරන්න හිතාගෙන ආව මගේ ළඟ දත්තතරතුරු තියෙනවා නමුත් මම හිතනවා කතා කරන්න අවශ්‍ය නැහැ අපිට තියෙනවා රජයේ රැකියා අපිට තියෙනවා පෞද්ගලික අංශයේ රැකියා අපිට විදේශගත වෙලා රැකියා කරන්න පුළුවන් එහෙමත් නැත්නම් සාමාන්‍ය මට්ටම් වල අයට ওই කම්කරුවෙක් වගේ රැකියා කරන්න පුළුවන් මම ඒ ගැන කතා කරන්නේ නැහැ ඇයි මම කතා කරන්නේ නැත්තේ මීට ඉස්සර වෙලා කතා කරපු අය ගොඩාක් කතා කරා වෘත්තීය මට්ටමේ රැකියාවක් කරන්න අවශ්‍ය සුදුසුකම් හදාගන්න හැටි පාසල් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලවලට ගිය හැටි විශ්වවිද්‍යාල ओ लेवल पास उन प्रमाणे ओ लेवल वाली ए लेवल वाले भी आए ए लेवल वाली पास से विश्वविद्यालय के भी आए इतने आप ही दान लगा देंगे उनके ताते हर ओ ये पैसा आपने करेगा ना बैरो भी हो मांगी ताने आप ही तो वो आपने बुर्दी है पूर्ण वक्त तब मित्र एक अवस्था वक्त है राज्य रखे आपके तो आने विश्वविद्यालय वाले की उपाधि गांडे में तो इनके ऊपर बैरो गया मांगी ताने मेरे वैद्य सताने तूले ඕගලන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා පෞද්ගලික ආංශය හෝ විදේශගත වෙන්න හෝ එහෙමත් නැත්නම් වෙනත් රැකියාවක් කරන්න මොකක් කරගන්නද මේක ගොඩක් කතා කරා මේ යෞවනාභිමාන තුල තියෙනවා තරුණයින්ගේ මොනවා සංවර්ධනය කරන්නද කුසලතාවයනේ නිපුණතාව මං හිතන්නේ ඒවා පැහැදිලියම තව ඉදිරියට බැංකුව පැහැදිලි කරා ඒ ලෙවල් හරියට පාස් වෙලා නැතුව විශ්වවිද්‍යාලයට බැරි දරුවෝ මෙතන ඉන්නවා නම් ඕගොල්ලන්ට මේක හොඳ අවස්ථාවක්. මොකද උපාධියක් නැතුව ඊටත් වඩා සමහරවිට මම අතර මම ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් අරගෙන තියෙනවා. ඊට අමතරව මට පෝස්ට් ග්‍රැජුවට් එකක් කියලා කියන්නේ පශ්චාත් උපාධියකුත් තියෙනවා. හැබැයි පෞද්ගලික මේ රාජ්‍ය අංශයේ කොච්චර හැකිලිචි අංශයක්ද කියනවා නම් මම ඉන්නවා තමයි නමුත් මට මම මේ වෙනකොට රුපියල් 35000ක වගේ වැටුපක් තමයි ගන්නෙ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මෙතන කිසිම ප්‍රශ්නයක් නෑ මේ. ඒ ලෙවල් පාස් උනේ නෑ විශ්වවිද්‍යාලෙ ගියේ නෑ මේ උපාධියක් නෑ. අපිට අවශ්‍ය ජීවිතයේ සතුට නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සතුට ළඟා කරගන්න අපිට විශ්වවිද්‍යාලෙ නොගියාම කියලා ප්‍රශ්නයක් නෑ. හොඳ රැකියාවකට යන්න පුළුවන් ඔය කියන වෘත්තීය පුහුණුව සුදුසුකම් මොනා කරගත්තද මොනා කරගත්තද ඇති කරගත්ත ඒකට මම හිතන්නේ හොඳ අරමුමක් අද මොකද මේකේ මම දැක්ක මේ ඉස්සලා උදේ වරුවේ තිබුණු ආයතන හෝල් සිම් එක CIC එක හේලිස් එක ඒ වගේ ආයතන වල තියෙනවා හොඳ වෘත්තීය පුහුණුව අවස්ථා හොඳ වෘත්තීයන් ඉඳකට තියෙනවා ඒ වගේම තමයි මිටිසලා කතා කරපු අර මේ රුද්‍රික මහත්මිය කතා කරපු ජාතික මේ NBQ මට්ටම් ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් ඒ සඳහා අවශ්‍ය නම් යොමු ඒකට මම හිතන්නේ බැංකු උදව් කරනවා බැංකු උදව් කරනවා කියන්නේ මේ යවන විමාන කියන වැඩසටහන තුල මේකට විශේෂ ඉඩකඩක් තියෙනවා විශේෂ ඉඩකඩක් තියෙනවා අධ්‍යාපනය ලබන්න අවශ්‍ය නම් අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසන් ඒ වගේම ඒවට අවශ්‍ය වෙනත් සහායන් දෙන්න මම හිතන්නේ මේ ආයතනයත් සූදානම්. තවත් සමහර අපේ අවස්ථා තියෙනවා එළියේ යම් යම් අවස්ථා තියෙනවා. ඒක උඹ අමතක කරු. ඒක ඔයගොල්ලෝ කරගන්න ඕනේ. Taman කැමති නම් වෘත්තියකට යන්න Taman තෝරගන්න ඕනේ මොන මට්ටමේ වෘත්තියකට යනවද.
දැන් මම ඒකත් අතහැරලා මම යනවා එහාට මොකද්ද දැන් එකක්වත් කරන්න බැරි වුණා එන්වී කිව්වත් නැහැ විශ්වවිද්‍යාලත් නැහැ විදේශගත වෙන්නත් බැරි වුණා රැකියාවකුත් නැහැ නිකන් ඉන්නවද හරියට නිකන් ඉඳලා ඈ නිකන් ඉඳලා බෑ නේ ඔය එකක්වත් නැහැ කියලා අපි නිකන් හිටියට ප්‍රශ්න දෙන්නේ නැහැ ඉතින් අපිට අපිට තව අවස්ථාවක් තියෙනවා පොඩි අවස්ථාවක් නෙමේ ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා මොකද්ද ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගන්න පුළුවන් ඉස්සර තමයි මිනිස්සුගේ ආකල්පයක් තිබුණේ මේ මේ මුදලාලිලා මුදලාලිලාට දුවලා කසාද බඳලා දෙන්නේ නැහැ සමහර අය ඉස්සර ඒගොල්ලෝ හෙරුවේ දොස්තරලා ඉංජිනේරුවෝ ගුරුවරු හැබැයි ලෝකෙ ගොඩක් වෙනස් වෙලා තියෙනවා මිනිස්සු අද හිතන විදිය ගොඩක් වෙනස් මිනිස්සු අද බලනවා ව්‍යාපාර අවස්ථා තෝරාගෙන මේ ගොඩක් ඉස්සරහට ගිය මිනිස්සු අපි අතර ඉන්නවා ඉතාම සතුන්චියට රුපියල් 25000කින් රුපියල් 10000කින් රුපියල් 5000කින් මම හිතන්නේ මේ වගේ පුංචි මුදලකින් ඕගොල්ලන්ට ඉතාම ඉක්මනින් පටන් ගන්න පුළුවන් තැනක් තමයි හොඳ ව්‍යාපාර අවස්ථාවක් තෝරගන්නේ මම හිතන්නේ ඉස්කෝලේ ඉවරච්ච ගමන් බොහොම තරුණ ළමයි මේ ඒ නිසා සමහර වෙලාවට මේවා තෝරා ගන්නකොට මේවා තීරණය කරනකොට මොකද කරන්න ඕනේ ඈ පොඩ්ඩක් උපදෙස් ගන්න වෙනවා දැනුම තියෙන අයත් එක්ක කතා කරන්න වෙනවා ලෝකෙ රටේ වෙන දේවල් බලන්න වෙනවා මොනවා හරි කරන්න කියලා එක පාර්ථ මේකට අපි ප්‍රවේශ වෙන්නේ හැබැයි මේ කියන ඕනම අංශක මේ කෘෂි කර්මාන්තය හා මම මේ කිව්වේ දැනට සාමාන්‍ය අපේ රටේ අපිට කරන්න පුළුවන් ප්‍රධාන ව්‍යාපාරික අවස්ථා කිහිපයක් කෘෂි කර්මාන්තයේ සත්ත්ව පාලනය එහෙම නැත්නම් නිමයුම ඒ කියන්නේ මොකක් හරි දෙයක් හදනවා පවතින දෙයක් අමුද්‍රව්‍යයක් වෙනස් කරලා නේද අපි හිතමු මැටි කියන අමුද්‍රව්‍ය වෙනස් කරලා පුළුවන් අපිට වඩෝ කර්මාන්තය කරන්න එහෙම නැත්නම් රතු මැටි කියන දේ භාවිත කරලා ඉතා විසිතුරු නිමයුම් කරන්න පුළුවන් ඉතින් ඒ වගේ නිමයුම් කර්මාන්තයක් කරන්න පුළුවන් එහෙම නැත්නම් මිනිසුන්ට අත්‍යවශ්‍ය ආහාර ආශ්‍රිත කර්මාන්තයකට යන්න පුළුවන් විශේෂයෙන්ම ගෑළමෙකුට පුළුවන් එකක් පටන් මොකද ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා මිනිසුන්ගේ මූලිකම මූලික අවශ්‍යතාවයක් තමයි මොකක්ද ආහාරනේ අපි මොනවා නැත්නම් මේ හැමදේම කරන්නේ අපි බඩගින්න ඉන්න කැමති නැහැ ඒ නිසා ගොඩාක් ඉඩකඩ තියෙනවා ආහාර ආශ්‍රිත කර්මාන්තවලට ලංකාවේ විශේෂයෙන් කොළඹ ආශ්‍රිත අයගේ ඕගොල්ලන්ට ගොඩාක් ඉඩකඩ තියෙනවා මොකද කාර්ය බහුල මිනිස්සු ඉන්නේ ගොඩක් වේලාවේ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒ නිසා ගොඩක් ආහාර වර්ග මිලදී ගන්න පුරුද්දක් තියෙනවා සකසපු ආහාර ඒ නිසා ඕගොල්ලන්ට යම් කෙනෙකුට අදහසක් ගන්න පුළුවන් හොඳ ශේෂ්ත්‍රයක් තමයි ආහාර ආශ්‍රිත කර්මාන්තය ඊළඟට විශේෂයෙන්ම අත්තම්හා හස්ත කර්මාන්තය ඔය ගෑන් ළමයි ගොඩාක් කැමති බොහොම සියුම් මේ සරල දේවල් නිර්මාණය කරන්න මම හිතන්නේ දැනටත් gedara කරලා ඇති හැබැයි එහෙම කරාට සල්ලි හොයන්න පුළුවන්ද නිකන් ආසාවට පින්තූරයක් හදලා නේද ආසාවට මේ වේදයක් ගොතලා එහෙම කරන්න බෑ එහෙම කරාට කමන්නේ නැහැ මොකද විවේක කාලයට එහෙම කරාට කමන්නේ නැහැ නමුත් අපි යනවා නම් අපේ ජීවනෝපාය මාර්ග විදිහට මේ අංශයක් තෝරගන්න ඉතාම පැහැදිලිවම අපි ඒක ඉස්සරහට වැඩි දියුණු කරන මට්ටමට යන්න ඕනේ ගොඩක් සංචාරක කර්මාන්තේ ලංකාව ඉස්සරහට එනවා ඒ වගේම ගොඩාක් ඔය ප්‍රදර්ශන සැණකෙළිය වගේ දේවල් තියෙනවා ඔය ලක්සල ජන කලා කේන්ද්‍ර ඒ වගේ ගොඩාක් අත්කම් නිර්මාණ මිලදී ගන්න තැන් තියෙනවා ඒ නිසා එකක් එක්තරා හොඳ අවස්ථාවක් නිකන් ඔළුවට පොඩ්ඩක් දාලා පටන් ගන්න නෙමෙයි මේ යෝජනා කරන්නේ ඊළඟට තොග සහ සිල්ලර වෙලදා ඒක මම හිතන්නේ එකක් ගොඩාක් තියෙනවා ඔයගොල්ලෝ හැමෝම දන්න ඊළඟට සේවා ව්‍යාපාර මම හිතන්නේ මේක අද ගොඩාක් ලෝකෙ දියුණු වෙනකොට මිනිස්සු හරියට සේවාවල් ගන්න මිනිසු කිසිම දෙයක් මේ තමන් කරගන්න කැමති නැහැ. රෙදි ටික සෝදගන්නේ නැහැ නේද? කැඩිච්ච දෙයක් හදන්නේ නැහැ. ඉතින් හොඳ ව්‍යාපාර අවස්ථා නිතර ඇති වෙනවා. පොන්නේ කපා ගන්න නැහැ. ඒ වගේ කොහොමත් කරගන්න බැරි වෙන්නේ තමන්ට. මන ඩ්‍රෙස් මේ වෙඩින් එකකට යන්න අඳින්නේ නැහැ. පාටි එකකට යන්න කොණ්ඩ මෝස්තරයක් තමන් දාගන්නේ නැහැ. මේ හැම දෙයක්ම සේවාවක් විදියට ගන්න මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සේවා ආංශය කියන්නේ මේ තරුණ අයට ඉතාම හොඳ ව්‍යාපාර අවස්ථා
ජනිත කරගන්න පුළුවන්. ඇත්තටම මට ගොඩක් වෙලා තිබුණා මම ගොඩාක් හොඳ උදාහරණත් එක්ක කතා කරනවා. නමුත් මම මට දැන් මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා අපි මෙහෙම යමු. පොඩ්ඩක් හරි අදහසක් එන්නේ. හරි. ඉතින් NVQ සහතිකය අරගෙන රස්සාවකට යන්න පුළුවන්. උපාධියක් අරගෙන රස්සාවකට යන්න පුළුවන්. වෘත්තීය පුහුණුවක් අරගෙන රස්සාවක් කරන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක ඔයාලා වගේ පාසල් හැරගිය බොහොම තරුණ ළමයින්ට ටිකක් බරපතල වැඩක්. ඉතින් මේක කරන පුද්ගලයා මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මොනවාද? මේ ප්‍රදේශයේ තියෙන සම්පත් භාවිතා කරන්න ඕනේ. ඔයාලා ජීවත් වෙන වටපිටාව ගැන හිතන්න ඕනේ. අපි ඉන්නේ ගඟක් ළඟද? අපිට මැටි තියෙනවද? අපිට භූමිය තියෙනවද? අපිට ජලය තියෙනවද? ඒ දේවල් බලන්න ඕනේ. ප්‍රදේශයේ තියෙන සම්පත් මොනවාද කියලා ඕගොල්ලෝ වටපිටාව ප්‍රදේශයේ තියෙන සම්පත් බලලා මේ වැඩේට බහිනකොට වැටුපක් බලන්නේ නැහැ. වැටුපක් බලන්නේ ඔයා මැනේජර් කෙනෙක් විදිහට. මෙතනදී ඕගොල්ලෝ උත්සාහ කරන්නේ මොනවද හොයන්නද? මොනවද හොයන්නේ? ව්‍යවසායකේ ලාභ. ලාභ කියන චේතනාව ඒ අරමුණ ඇතිව මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. මොකක්ද? දැනට තියෙන දේක් ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් ඒ විදිහටම කරගෙන යන්න. හැබැයි ඒක එච්චර සාර්ථක නෑ. ව්‍යවසායකයෙක් කියන පුද්ගලයා දැනට තියෙන භාණ්ඩයක් දැනට පවතින භාණ්ඩයක් එක්කෝ ටිකක් වෙනස් කරන්න. ඔයා බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා බලන්න ඕනේ මේක කොහොමද මම අනිත් අය අතර කැපී පෙනෙන වෙනසක් කරලා ඉදිරිපත් කරන්නේ. නැත්නම් අලුත්ම අලුත් දෙයක් හදලා අපි වෙලට පොලට දානවා. අන්න එහෙම කරන කෙනාට තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. එහෙම කරන කෙනාට තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන තුළ මේ හැට නැෂනල් බැංකුවේ මේ හඳුන්වා දෙන මේ අලුත් සංකල්පයේ තුල මෙන්න මේ ව්‍යවසායකයා කියන කෙනාට හොඳ ඉඩ කඩක් ඉස්සරහට විවෘත වෙනවා. මොකද මම දැක්කා එක තැනක ඒ ගැන කියලා තියෙනවා. ව්‍යාපාරයක් කරගෙන යනකොට වාහනයක් ගන්න ඕන වෙනවා. ව්‍යාපාරයක් කරගෙන යනකොට ඉදිකිරීම් කරන්න ඕන වෙනවා. ව්‍යාපාරයක් කරගෙන යනකොට යාන්ත්‍ර උපකරණ මේ ගන්න ඕන වෙනවා නේද? අපි චූටියට පටන් ගත්තට හැමදාම චූටි ව්‍යාපාර නැහැ. ඒවා එන්න අවුරුද්දෙන් අවුරුද්ද මාස 6න් 6 දෙකෙන් තුනේ අපි මේක ඉදිරියට ගේනවා. ඒ ගේනකොට ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම මුදල් යොදවන්න වෙනවා. ඉතලා අම්මගෙන් තාත්තගෙන් අරගෙන අපි චූටියට පටන් ගන්නවා. අපිට දැනෙනවා මේ වැඩේ හරිම ලාභදායි. මේක පැහැදිලිව පේනවා දර්ශකාංශිකේ ප්‍රගතිය. එහෙම වෙනකොට අපි අනිවාර්යෙන්ම මුදල් මොකද කරන්න ඕනේ? යොදවන්න. හැබැයි මේ තරුණ අය අපි හිතමු මේ දුවක් පටන් ගන්නවා. එයා පටන් ගන්නවා මේ ෆුඩ් සිට් කාගීල්ස් එක උතුම් පැතුම් වගේ ඒ වගේ ආයතනත් එක්ක කතා කරලා මේ කාඩ්ස් හදන්න මොනවා හරි පේපර් බේස් මොනවා හරි ප්‍රොඩක්ට්ස් වලට යනවා. ඉතින් එතකොට ඔක මුලින් කරන්න පුළුවන්. අතින් මුලින් කරගෙන යන්න පුළුවන්. අමාරුවක් නෑ. මාස 6කට යනකොට ඕඩර් පොද දෙනවා. ඉතින් එයාට මැෂින් එකක් ගන්න ඕනේ. ඕන වෙන මොකක් හරි පරදාස කපන එකක් ෆ්‍රෙෂ් කරන එකක්. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම අපිට රුපියල් ලක්ෂයක් දෙකක මුදලක් එකවර ඕන. මේ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා කො දෙමාපියෝ අපිට උදව් කරන්න ඕනේ. නැත්නම් අපිට උදව් කරන ආයතනයක් එක්ක අපි සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්න වෙනවා. ගොඩක් අපේ අයට වෙන්නේ වැඩේ පටන් ගන්නවා කරගෙන යනවා කරගෙන ගිහින් හරියටම එක තැනකදී හිර වෙනවා. මොකද ඉදිරි කරගත්ත සල්ලි නැහැ, වෙන හැකියාවක් නැහැ, බැංකු එක්ක වගේ දේ ආයතනත් එක්ක හොඳට සම්බන්ධතාව පවත්වලා නැහැ. ඉතින් එතනදී යොදන්න සල්ලි නැතුව එතනින්ම ව්‍යාපාර බිඳ වැටෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කොච්චර තරුණ වුණා මේ වගේ අදහසක ඉන්නවා නම් මේ වගේ දෙයක් කරන්න ඕනේ. මම රැකියාවකට යන්නේ නැහැ. මම හිර වෙලා පැය ගාණක් එකතන සේවය කරන්න අවශ්‍ය නෑ මට. ඒ හිර වෙලා ඉන්න කාලෙන් මම මගේම දෙයක් කරනවා. මම මගේම දෙයට යොදවනවා මගේ සියලුම ශක්තිය. ඒ නිසා ලැබෙන සියලුම දේ කාර්ද? තමන්ගේ දේ ලැබෙන සියලුම දේ කාර්ද? තමයි. ඒ නිසා ඔබලගේම අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒකට උදව් කරන්න පුළුවන්
ඉතිරි කිරීම ක්‍රමයකුත් පොඩ පොඩ අනිවාර්යයෙන්ම දිනු කරන්න වෙනවා. මොකද අපි දැකලා තියෙන අත්දැකීම තමයි එතනින් එහාට ව්‍යාපාර ගෙනියන්න බෑ. ආයෝජනය කරන්න සල්ලි නෑ. මැෂින් ගන්න ඕනේ බැංකු එකපාරට කියනවා සමහර මූල්‍ය ආයතන වලට දැන් ගොඩක් අය යනවා. ගිහින් ගිය ගමන් ඉල්ලනවා මැෂින් එකක් ගන්න සල්ලි. එහෙම බැංකු දෙනවද? ඈ? එහෙම බැංකු සල්ලි දෙනවද? රටේ තියෙන ඕනම බැංකුවක් ඇඩ්මිෂන් බැංකුව නෙමෙයි. ඕනම බැංකුවක් නෑ. එහෙමනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මූලික වශයෙන් ව්‍යවසායකෙක් විදිහට ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතිරි කිරීම ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. මොකටද ඉතිරි කරන්නේ? අවශ්‍ය වෙලාවේදී මොනා කරන්නද? ආයෝජනය. ඉතින් මේ ව්‍යවසායකත්වය තරුණයෙක් විදිහට තරුණියක් විදිහට ව්‍යවසායකයෙක් විදිහට යමක් කරනවා නම් අපි මෙහෙම හිතමු. අම්මට තියෙනවා මල් වගාව. අම්මා කරගෙන යනවා දැල් ගෘහ තුල අපනයනය සඳහා පත්‍ර වවන. අපි හිතමු සැන්ග්‍රියානා ඔයාලා හිතේ සැන්ග්‍රියානා ඔය ෆාම් ස්වර්ග වවන. නමුත් ඔයා තරුණ කෙනෙක් විදිහට ඔයා දැනුගත් කෙනෙක් විදිහට ඔයා දකිනවා අම්මා වගේම මල් වවව අඩු මිලට විකුණලා මට වැඩක් නැහැ. මම ව්‍යවසායකයෙක් වෙන්න ඕන. හා ව්‍යවසායකයෙක් කියන්නේ මොකද්ද? අම්මා කරපු දේ පවතින දේ මම වෙනසක් කරලා ඉදිරිපත් කරනවා. මොනවද කරන්නේ? අම්මා කරන දේ ඔයා මල් සැකසුමක් විදිහට අම්මගේ ගන්ඳුකාරින්දත් ඒව දෙන අතරේ ඔයාට පුළුවන් කිනීද මල් සැකසුම් නිර්මාණය කරන්න. අන්න වෙනසකට භාජනය කරන්න. ඈ ඔයාට පුළුවන් වෙනත් මේ පුංචි පුංචි පොට්ස් වල මල් වවලා ඒවා පිටරට යන සමාගමක් එක කතා කරගෙන අපනයන මට්ටමට යන්න. මේකවත් කරන්න බැරි දේවල් නෙමෙයි මේ කතා කරන්නේ. ඉතා ප්‍රායෝගිකව ඔයාලා වගේම ඔයාලටත් වඩා නූගත් ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල ඉන්න අය ගොඩාක් ව්‍යාපාරික අවස්ථාවලට අද යොමු වෙලා තියෙනවා. තාම දේ වෙනස් කරලා තියෙනවා. අලුත්ම දේවල් ගැන හිතලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඕගොල්ලෝ වගේ අයට කවදාකවත් කරන්න බැරි වැඩක් නෙමෙයි. කරන්න පුළුවන්. හැබැයි කැමැත්තක් තියෙන්න ඕනේ. මම මගේම බොස් වෙනවා. මම මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. මගේ සියලුම හැකියාව මම ඒකට යොදනවා. හොඳ හීනයක් දකින්න ඕනේ. මම මාසෙකට ශුද්ධ ලාභය 50,000 40,000 ඈ සේවකයෝ මෙච්චරකට මම රස්සා දෙනවා. මං හිතන්නේ ඒක ඇත්තටම අර තවත් තැනක ගිහිල්ලා රැකියාවක් කරනවට වඩා පුළුවන් නම් රටේ සංවර්ධනයට බොහොම හොඳ දෙයක්. ඇත්තටම අපි කනගාටු වෙනවා. දැන් අපි කරන්නේ මහජන මුදල් වලින් වැටුප් ගන්න. නමුත් මට පුළුවන් වුණා නම් මගේ මේ හැකියාව පාවිච්චි කරලා මගේ මොනවා හරි තියෙන හැකියාව පාවිච්චි කරලා මම මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න 15 දෙනෙකුට 10 දෙනෙකුට 20 දෙනෙකුට රස්සාව දීලා මට හිතෙන මට්ටමට ඒක දිනු කරගෙන ඉඳ තිබුණා නම් මං හිතන්නේ ඒක මටත් ලොකු අවස්ථාවක් මගේ පවුලටත් ලොකු අවස්ථාවක් සමාජයටත් ලොකු දෙයක්. මොකද මම රස්සාව කරා කියලා මම රටට උපයන දේ අඩුයි. මොකද මට බෑ කෙනෙකුට රස්සාව දෙන්න. මට බෑ ඔය ප්‍රදේශයේ තියෙන අපතේ යන දෙයකින් වැඩක් ගන්න. මට බෑ පිටරට යවන දෙයකට දායක වෙන්න. මට ඒවට කිසිම හැකියාවක්. මොකද මම මේ කරන වැඩේ මට කිසිම හැකියාවක් නැහැ. හැබැයි ඕගොල්ලෝ මේ වගේ අඩු වයසෙන් යම් කිසි ව්‍යාපාර අවස්ථාවක් පටන් ගත්තා නම් ඕගොල්ලන්ට මම හිතනවා ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේ මට තියාගන්න ලොකු මුදල් ආයෝජනය කරලා නෙමෙයි ලෝකේ බිහි වෙච්ච ඔය වොරන් බුෆේ කියන කෝටිපතියවත් එහෙම නැත්නම් බිල් ග්‍රේට්ස් කියන කෙනාවත් ලංකාවේ ඉන්න ඉහළම පෙළේ ව්‍යවසායකයෝ බිහි වුණේ ගොඩක් ධනවත් පවුල්වල නෙමෙයි. ඉතාම දුප්පත් ඉතාම ප්‍රශ්න අගහිග ගම් ඇද්දේ ඉස්සරහට ආපු මිනිස්සු තමයි ලෝකෙම බොහොම නමක් පතුරවලා තියෙන්නේ. ඒ නිසා ඕගලන්ට පුළුවන් නම් මෙන්න මේ දෙක කරන්න. මොකද ව්‍යවසායකත්වයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි තරුණයෙක් තරුණියක් විදිහට ඕගලන්ට පුළුවන් නම් අවදානමක් දරන්න. හරි මම වැඩේට බහිනවා. රස්සාවක් කරලා මට හැම මාසෙම රුපියල් 1500 15000 20000 කරන් වැඩන්නේ. මම කොහොම හරි කරනවා. ඒ අවදානම ගන්න පුළුවන් නම් ඕගලගේ ඔළුවේ ටිකක් නිර්මාණශීලී අදහස් තියෙනවා නම් වෙනස් විදිහකට හිතන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඕගලන්ට
ඉතාම ලේසියෙන් මේ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඒ ව්‍යවසායකත්වයේ කියන හැකියාව ඇඟ ඇතුලේ ගොඩනගා ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ ව්‍යවසායකයෙක් කියන කෙනා ටිකක් අමාරු වැඩක් කරන නිසා එයාගේ පෞරුෂය ඇතුලේ ඔය ඔයාලගේ තියෙන සාමාන්‍ය ගතිගුණ වලට වඩා ටිකක් බරපතල ගුණාංග ටිකක් වැඩි දියුණු කරගන්න වෙනවා. දැන් අම්මා කෙනෙකු කියලා කනවා නේද? කිසි ගැටලුවක් නැහැ, අමාරුවක් නැහැ, දාඩිය දාන්නේ නැහැ, මහන්සි වෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ තව අවුරුද්දකින් දෙකකින් ඕගොල්ලන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම මෙන්න මේ ගුණාංග වැඩි කරගන්න ඕනේ. මොනවාද? මේ වටේ පිටේ තියෙන අවස්ථා තේරුම් ගන්න හැකියාවක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි යමක් කරන්නද මේ කෙනෙක් දීපු උත්තරේ මට මගේම ව්‍යාපාරයක් ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම දැවෙන ආශාවක් කියන එකක් ඇති කරගන්න ඕනේ. ඕ මට තවදුරටත් අර පන්ති මේ පන්ති අර කෝස් මට මුකුත් එපා. මම පටන් ගන්නවා මෙතන. ඒ නිසා අනිවාර්යෙන්ම ඕගොල්ලෝ දැවෙන ආශාව කියන එකක් ඇති කරගන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන්ම පුංචියට හරි ඉලක්කයක් තියාගන්න. මම මාස 5ක් ඇතුළතදී මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. මම ඒක ඊළඟ මාස 6 ඇතුළත මෙන්න මෙතෙන්ට සංවර්ධනය කරනවා. එන්නේ වගේ පුංචි ඉලක්කයක් ඇතුව තමයි අනිවාර්යෙන්ම වැඩේ පටන් ගන්න. ඒ ගුණාංගය ඇඟ ඇතුළට දාගන්න ඕනේ. නිකන් අර යන්නම් වාලේ ඔහෙ කොහොම හරි කොහොම හරි කෙරෙනකම් එහෙම ඉන්නේ නැහැ. හොඳ ව්‍යවසායකත්ව ගුණාංග තියෙන ඒ වගේම තමයි යා හරි නිර්මාණශීලී වෙන්න ඕනේ. ගෙදර තියෙන අපතේ යන හැම දෙයක්ම නව මුහුණුවරක් දෙන්න උත්සාහ කරන්න ඕනේ. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා. රෙදි කෑලි වලින් අපතේ යන ගොඩක් දේවල් වලින් ගොඩක් දේවල් කරන මිනිස්සු ඉන්නවා. ඒ හැකියාව අපිට ඇති කරගන්න බැයිද? ඕනම කෙනෙකුට. උපතින් සමහර මේ හැකියාවල් හැම දෙයක්ම උපතින් ගේන මිනිස්සු ඉන්නවා. හැබැයි උපතින් නොගෙන ආවා කියලා අපි දුක් වෙන්න අවශ්‍ය නැහැ. මේ වගේ වැඩසටහන් පත්තර රූපවාහිනී ටීවී එක ඔය කියන එක එක අංශ වලින් අපට පුළුවන් මේ දේවල් අපේ ඇතුළත ටික ටික එකතු කරගන්න. ඒ වගේ විශේෂයෙන්ම කැපවීම මම හිතන්නේ මේක ඔයගොල්ලෝ දන්නවා. විභාග පාස් වෙන්නවත් කිසිම වැඩක් කරන්න බෑ කැප වෙන්න ළමයෙකුට. ඒක ඉතින් ව්‍යාපාරිකයෙක්ට අදාළ දෙයක් නෙමෙයි. තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න කැප වෙන කෙනා තමයි අනිවාර්යෙන් මේකේ ඉස්සරහට පිම්මක් යන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යනවා නම් අනිවාර්යෙන්ම එතනදී කැපවීම ඇති කරගන්න වෙනවා. ඊළඟට ආත්ම විශ්වාසය. තමන්ට තමන් පිළිබඳව හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනේ. ඒක පුංචි කාලෙම කරන්න ඕනේ, කරගන්න ඕනේ දෙයක්. මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක කරගන්න ඕනේ. මොකද්ද? මට පුළුවන්. මම මේ වැඩේ කරනවා. ඒක මට විශ්වාසයි. මං ගැන මට විශ්වාසයක් ගොඩනගා ගන්න. එහෙම නැතුව ගියොත් මං හිතන්නේ ඉස්සරහට ඕගොල්ලන්ට යන්න හරි අමාරුයි නේද? මේ ලෝකේ බොහොම තරගකාරී, හරිම අමාරුයි. ඉතින් බොහොම අලස, කම්මැලි, කැප වෙන්න කැමති නැති අයට ව්‍යවසායකයෙක් විදිහට නෙමේ මොනම විදිහකටවත් ඉස්සරහට යන්න වෘත්තීය ජීවිතේවත් කලමනාකරුවෙක් වෙන්නවත් නිපුණතාවයක් තියෙන කෙනෙක් වෙන්නවත් හරි අමාරුයි. හරි. ඊළඟට අවදානමට බිය වෙලා බෑ. තරුණ ළමයි ගොඩක් අවදානම් ගන්නවා. ඉතින් මේ ව්‍යවසායකයෙක් විදිහට නෑ මම අනිවාර්යෙන්ම මේ රුපියල් 50,000 වියදම් කරලා මේ නිෂ්පාදනය කරලා අහවල් වෙළඳපොළට දාලා මම මේ ව්‍යාපාරය දිගටම කරගෙන යනවා. විකුණන්න බැරුව ගියොත් මං ඒ සඳහා මේ පිළියම යොදව. ඉතින් මොකක් ඒ අවදානම් ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම අපි ඇති කරගන්න ඕනේ. ඊළඟට තොරතුරු සඳහා විවර වීම. මම ගන්න ආදාය මුත්තම තොරතුරු ප්‍රමාණයක් අද ඔයගලට දුන්නා. හැට නැෂනල් බැංකුව ලොකු වගකීමක් ඉෂ්ට කරා. මම දැන් අපි උදේ ඉඳන් මම කල්පනා කරේ උදේ ඉඳන් අහගෙන හිටියා නම් ගොඩාක් දේවල් අපිටත් එකතු කරලා යන්න තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම තරුණ අය අපේ කාලේ ඇත්තටම අර ඉස්සෙල්ලා කතා කරපු මිස්කෝ වගේ අපේ කාලේ තොරතුරු අපි දන්නේ නැහැ. අපිට තොරතුරු ලබා ගැනීමේ ක්‍රම තිබුණෙත් නැහැ. අපි හිතේ විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන අයට තියෙන උපකාරය කියලා
ඊට හා සුදුසුකම් හදාගන්නේ කොහොමද කියලා අපි දැනගෙන තිබුණේ අපිට කවුරුත් තොරතුරු කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. නමුත් අද ඕගොල්ලෝ හැම මොහොතකම තොරතුරු වලින් සන්නද්ධ වෙලා ඉන්නේ. දැන් මම හිතන්නේ මෙතනින් හරි අමං හොඳට මේ වැඩසටහනේ අවධානයෙන් හිටියානම් ඕගොල්ලෝ මෙතන යන්නේ තාමත්ම තොරතුරු වලින් සන්නද්ධ කෙනෙක් විදියට. ඒ කියන්නේ මම ආර ගත කරපු පුංචි වෙලාවදී මට දැනුණා ලංකාවේ මේ මේ අධ්‍යාපන මට්ටම් NVQ මට්ටම් ඒ වාට තියෙන අවස්ථා ඔය හැම දෙයක්ම ඉගෙන ගත මේ චූටි වෙලාවේ. ඊළඟට ස්වාධීනව ජීවත් වෙන්න කැමති කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම ව්‍යවසායකෙක් ඉදිරියට ඉස්සරහට යන්නේ. මොකද මට බෑ ඔය රස්සාවලට ගිහින් ඔය එක එක්කෙනාට යටත් වෙලා ඉන්න. මම ඒවට ආස නැහැ. මම මගේම දෙයක් කරනවා. මම මගේම ලෝකය ගොඩනගනවා. මම මෙච්චර ප්‍රමාණයකට රස්සා දෙනවා. අන්න ඒ මට්ටමට හිතන්නවා හිතන්න ලක්ෂණය තියෙන්න ඕනේ ව්‍යවසායකෙක් විදිහට. ඉතින් ඔන්න ඔයගේ අනිවාර්යයෙන්ම තරුණ වුණත් වැඩිහිටියෙක් වුණත් හොඳ ව්‍යවසායකෙක් නම් අනිවාර්යයෙන්ම තීරණ ගන්න පුළුවන් වෙනවා. ක්ෂණිකව තීරණ ගන්න පුළුවන් වෙනවා. ඔව් මම දැන් මේක කරනවා. මේක මම විකුණනවා. විකුණන්න බැරි විදිහොත් මම මෙහෙම කරනවා. අන්න ඒ වගේ ක්ෂණික තීරණ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම හොඳ ව්‍යවසායකයෙකුට. ඊළඟට මම මේක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මේක ඉස්සෙල්ලා ගොඩාක් තැන් වලින් කියුණා. ව්‍යවසායකයෙක් වෙන්නත් හොඳ වෘත්තිකයෙක් වෙන්නත් හැම දෙයකටම මෙන්න මේ කියන අවශ්‍ය මේ කරුණු පහ ඉතාම අවශ්‍යයි. මොකද පුද්ගලයින්ට දැනුම ඕනේ. අනිවාර්යයෙන්ම දැනුම ඕනේ. තරුණද මහලුද බාලද කුඩාද කියලා නෑ දැනුම ඕනේ. දැනුම කියන්නේ මොකක්ද? මොනවා හරි ගැන අපි දන්නා ප්‍රමාණය. ඊළඟට අනිවාර්යයෙන්ම කුසලතාවය වැඩි කරගන්න ඕනේ. මොකද අපි අපේ ගොඩාක් අපි දන්නවා සමහර අය පරිගණක පාඨමාලා හැදෑරුවා කියනවා. කාර්යාලයට ඇවිල්ලා අපි කිව්වම මේ වැඩේ කරන්න කියලා සහතික ගොඩාක් තියෙනවා. හැබැයි යාට ඒ සඳහා කුසලතාවය. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම ව්‍යවසායකෙක් වුණත් රැකියාවකට ගියත් මෙන්න මේ කුසලතාවය කියන්නේ කරන්න පුළුවන් දේ වැඩි කරගන්න ඕනේ. ඒ වගේම තමයි කරන්න පුළුවන් දේ වැඩි කරගෙන විතරක් බෑ අනිවාර්යෙන්ම නිපුණතාවය වැඩි කරන්න ඕනේ. මොකද නිපුණතාවය කියන්නේ පුළුවන් දේ වඩාත් හොඳින් කරන්න පුළුවන් වෙන එක. නිකන් හැම එකම බාගෙන දන්න අයට ඉස්සරහට තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒ නිසා කලමනාකරුවෙක් විදියට ඉස්සරහට ගියත්, ව්‍යවසායකයෙක් විදියට ඉස්සරහට ගියත්, රූපලාවණ ශිල්පියෙක් වුණත්, එහෙම නැත්නම් හොඳ භාණ්ඩයක් නිපදවන කර්මාන්ත ශාලාකරුවෙක් වුණත්, තමා දන්න දේ ඉතාම හොඳින් කරන් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ආකල්ප. මං හිතන්නේ මේ මොකද ගෙදර යන්න ඕනේ? මේ මේ රවුම් ටේපර් මේ කට්ටියට හරක්ද? හරි ආකල්ප. ආකල්ප කියන එක මම හිතන්නේ කතා කරා. මම ගොඩක් කතා කරන්න ඕනේ. කොහොම වුණත් ඔය හැම දෙයකම බලපාන දේ තමයි අපි හැම දෙයක් ගැනම හිතන හැටි. මම හිතන්නේ මේ ගොල්ලන්ට මෙතන ඉන්න එක දැන් ඔය ආකල්ප ගැන කතා කරනකොට දැන් මේ එක එක්කලාට මේක දැනෙන විදියක් තියෙනවා. මේක ගැන හිතන පතන හැටි. මේ වැඩසටහන ගැන වුණත් එහෙම නැත්නම් රැකියාව ගැන වුණත් පෞද්ගලිකව වෙන දෙයක් ගැන වුණත් ඒ ඕනම දෙයක් තමන් හිතන විදිහ තමයි ආකල්පය කියලා කියන්නේ. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම තරුණ අය විදිහට අනිවාර්යයෙන්ම තමන්ගේ ආකල්ප නම් සංවර්ධනය කරගන්න වෙනවා. ඒ කියන්නේ හැම දෙයක් කෙරෙහිම ඍණාත්මකව නැතුව ධනාත්මකව බලන්න පුරුදු වුණොත් මම හිතන්නේ එයාට ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. අයියෝ මේ මොන කරදරයක්ද තවත් තියාගෙන ඉන්නවා මේ ඉවරයක් නැහැ. මම හිතන්නේ එහෙම එහෙම මෙතන ආකල්ප තියෙනා ඉන්නවා. එහෙම ආකල්ප තියෙනා ඉන්නවා. නමුත් හොඳට අපි දැනගන්න ඕන දෙයක් තමයි අපි හැමදිස්සෙම හැම දෙයක් ගැනම බොහෝ වෙලාවට සුභවාදීව හිතන්න පුළුවන් වුණොත් අපේ පෞරුෂය ගොඩාක් සංවර්ධනය වෙනවා. කවුද මේවා ගන්නෙ? මේවා පිටරට යවනවා නම් කොහොමද යවන්නේ? කොහෙද අපි ලියාපදිංචි වෙන්න ඕනේ? මේ හැම දෙයක්ම ඕගොල්ලෝ හොයන්න ඕන. ඒවට තමයි කියන්නේ අපි තොරතුරු කියන ඒවා නිතර නිතර එකතු කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම අපි මං ඊළඟට මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක හරි වැදගත්. ඕගොල්ලෝ රැකියාවක් ගැන තීරණයක් ගත්තත්, ඕගොල්ලෝ ව්‍යාපාරයක් ගැන තීරණයක් ගත්තත්, ඕගොල්ලෝ මොකක් හරි තමන්ගේ ජීවිතයේ තීරණයක් ගන්නකොට
මෙන්න මේ ශාදුවත විශ්ලේෂණය කරනවා කියලා කියනවා. මේක මේ සාමාන්‍ය මැනේජ්මන්ට් ඉගෙන ගන්න ළමයෙක් ඉස්සරහට හම්බෙයි. මේක මැනේජ්මන්ට් ටූල් එකක්. ඒ කියන්නේ කලමනාකරන මෙවලමක් මේක. හැබැයි පෞද්ගලික ජීවිතේ විශේෂයෙන්ම ව්‍යාපාර තීරණ ගන්නකොට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් මම අපනයනය සඳහා පත්‍ර වගා කරනවා දැල්පුව තුළ. බලන්න ඕනේ තීරණේදී ඒ සඳහා මට පෞද්ගලිකව තියෙන ශක්තියින් මොනවද? පෞද්ගලිකව තියෙන ශක්තියින් තමයි මට අපට ඉඩක් තියෙනවා. අන්න මට ශක්තියක් ඒක. මගේ අම්මා මේ වගාව කරලා තියෙනවා. ඒක මට ශක්තියක්. අපේ අම්මා මට මේක දන්නවා. ඒක ශක්තියක්. එතකොට අපේ ගෙදර මේ 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 අය හරි කැමති මල් වගාවට. ඒක මට ශක්තිය. එතකොට පෞද්ගලිකව මගේ තුල තියෙන ඒවට තමයි කියන්නේ මොනවද? ශක්ති. පෞද්ගලිකව මම ගොඩනගාගෙන තියෙන දේවල් ශක්ති. දුර්වලතාවය. කාලෙකට අපේ ගෙදර වතුර වල ප්‍රශ්නයක් තියෙනවා. ඒක මගේ දුර්වලතාවය. මගේ ගෙදර ඇතුලේ තියෙන දේ. අන්න දුර්වලතාවය. එතකොට තීරණ ගන්නකොට බලන්න ඕනේ හැම තිස්සෙම ඕනම තීරණයක් ගන්නකොට ශක්ති වැඩි මොන ලැන්තිද දුර්වලතා අඩු තීරණයක් ගන්නකොට ඔයගොල්ලෝ මේවා නිකන් ලියන්න පොඩි එක මොකක් හරි කරන්න හිතනකොට ලියන්න මට මේ වාගේ තියෙන පොසිටිව් පැත්ත මේවා මට තියෙන නෙගටිව් පැත්ත මේවා මගේ දුර්වලතා ඒ බලලා ඊළඟට බලන්න අපිට කන්ට්‍රෝල් කරන්න බැරි පැත්තක් තියෙනවා බාහිර සාධක ඒවට අපි කියනවා මොනවද ඒවා අවස්ථා සහ තර්ජන මේ අවස්ථාව. ඇයි මම මේක අවස්ථාවක් කියන්නේ? මේක ඔයාලා ගේ ඇතුලේ තියෙන දෙයක්ද? නෑ. අද මේ කරන වැඩසටහන මේ යෞවනාභිමාන වැඩසටහන නෙමෙයි මේ ගිනුම හඳුන්වා දීම නැත්නම් මේ සංකල්පය හඳුන්වා දීම ඕගොල්ලන්ට ලොකු අවස්ථාවක්. සංචාරකිය ලංකාවට එන එක අපිට ලොකු අවස්ථාවක්. ඈ අපේ පාරවල් අපි ව්‍යාපාරයක් කරන්න හදනවා නම් මේ පාරවල් හැදෙන එක අපිට හොඳ අවස්ථාවක්. ඉතින්න්නේ අවස්ථා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන උඩ තරුණය විදිහට යම් කිසි තීරණයක් ගන්නකොට මේක මේ ව්‍යාපාර තීරණයක් නෙමෙයි රැකියාවකට යනකොට උනත් බලන්න ඕනේ මට තියෙන ශක්තිය මොනවාද මට තියෙන දුර්වලතා මොනවාද මට තියෙන අවස්ථා මොනවාද ඒ වගේම මේ වැඩේට මට තියෙන තර්ජන මේ ටික බලන්න නිකන් පොරේක ලියන්න ඔය ඉන්නකම කියන්නේ කියලා බලන්න හැමතිස්සෙම ව්‍යාපාර අවස්ථාවක් තෝරගන්නවා නම් ශක්තිය වැඩි අවස්ථා වැඩි එකක් තමයි අපි තෝරගන්නේ. අපි තෝරගන්නේ නෑ මගේ දුර්වලතා වැඩි බට තර්ජන වැඩි. හරි. ඊළඟට මේ අරමුණ. ව්‍යාපාරයක් කරන්න පටන් ගන්නවා නම් තව අවුරුද්දකින් හරි දෙකකින් හරි මාස 6කින් හරි හෙට හරි. ඒ ව්‍යාපාරය සඳහා ඉතා පැහැදිලිවම අරමුණ ගොඩනගා ගන්න. ඒ අරමුණ නිකන් වෙන්න බෑ ඉතාල පැහැදිලිවම නිශ්චිත වෙන්න ඕනේ මොකද්ද මං හරියටම කරන්නේ මොකද්ද මගේ අරමුණ මං කොතෙන්ද යන්නේ අරමුණ ඉතාල පැහැදිලිවම නිශ්චිත වෙන්න ඕනේ ඒ වගේම තමයි මං කරන අරමුණ මට මැනලා බලන්න පුළුවන් වෙන්න ඕනේ රුපියල් සත වලින් එහෙම නැත්නම් නිෂ්පාදන වලින් මොන වගේන් හරි මං ගොඩනගන අරමුණ මට මනින්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම තමයි මගේ මට්ටමදී තරුණයෙක් විදියට පොඩි වයසක් ඇති අධ්‍යක්ෂීම් අඩු කෙනෙක් විදියට ඕගොල්ලෝ තෝරගන්න ඕනේ ළඟා වෙන්න පුළුවන් දේ. ඒ වගේම කරන දේ බොහොම ප්‍රායෝගික වෙන්න ඕන. යථාර්ථවාදී වෙන්න ඕන. කිරිපිටි කර්මාන්ත ශාලාවක් දාන්න හැදුවට දැම්ම හරියනවද? කරන්න බෑ. යථාර්ථවාදී නෑ. හැබැයි කිරි බෝතල් කරන්න හිතුවොත් ඒක කරන්න පුළුවන් නේ. ඕගොල්ලන්ගේ පැත්තේ තියනවා නම් අමු කිරි ඔයා හිතනවා නම් මේ අමු කිරි විකුණන එක පාඩුයි රුපියල් 50 අමු කිරි වලට හම්බෙන්නේ මම මේක බොටල් මිල්ක් එකක් හදනවා කරන්න පුළුවන් බොහොම පොඩි යන්ත්‍ර ටිකක් ඕනේ ගෙදර අම්මත් එක්ක අක්කත් එක්ක එකතු වුණාම කරන්න පුළුවන් මුලින් ඊට පස්සේ අපිට සේවකයෝ ගන්න පුළුවන් ඒ නිසා හැමතිස්සෙම අරමුණ යථාර්ථවාදී වෙන්න ඕනේ ඊළඟට කාලවකවානුවක් තියෙන්න ඕනේ ඔය හැමදාම කිරි බෝතල් මේ කොහොම හරි හදනවා නෙමෙයි මේ අවුරුද්ද ඇතුළත මම මෙච්චර කඩන්න ඕනේ මේ අවුරුද්ද ඇතුළත මම මෙතෙන්ට යන්න ඕනේ. ඉතාල පැහැදිලිවම යන්නම් වාලේ යන්න එපා. දැන් අපි හරියට දුක් වෙනවා අපේ කාලේ අපිට ගිය එක ගැන. ඒ මොකද අපිට තේරුමක් නැහැ සමහර දේවල් නක පෙන්වන්නයි හිතියේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න මේ අද දවස ආයේ කවදාකවත් ඔයගොල්ලන්ට එනවද මේ 2011 12 මාසෙ 8 වෙනිදා කියලා දිනයක් එන්නේ නැහැ. ඒ නිසා හොඳට තීරණය කරගන්න හැම දෙයකම නිශ්චිත කාලයක් තියාගන්න ඕනේ. හරි.
ඉතින් මම ඉක්මනට ගියා යන්නම් උදේ වරේ කතා කරා පෞද්ගලික ආයතන ව්‍යාපාර සඳහා උදව් කරන්න පුළුවන් CIC එක හේලිස් එක ඒ වගේ ඩිමෝ ආයතන ඒ වගේම රජයේ ආයතන ගොඩාක් තියෙනවා ඕගොල්ලෝ විමසිලිමත් වෙන්න සමහරවිට ඕගොල්ලෝ හිතන රජයේ ආයතන උදව් කරනවා අඩුයි ගියාට කෙරෙන්නේ නැහැ කියලා එහෙම හිතන්න එපා ගොඩාක් උදව් කරන ආයතන ටිකක් තමයි මම මේ ලිව්වේ කුෘතිය පුහුණු අධිකාරී ජාතික ආගමිකත්ව මණ්ඩලය ඊළඟට කාර්මික සංවර්ධන මණ්ඩලය ඕගලන්ට ඕනේ යාන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න ඒවා හයි කරන හැටි කර්මේ ලේ අවුට් කරන ඔය හැම තොරතුරක්ම ගන්න පුළුවන් දැන් මෙයා මතක තියාගන්න බෑනේ ඕන වච්ච දවසට මොන අංක ගහලාද අහන්නේ මොකද්ද ගහන්නේ 19 ගහලා අහන්න ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දුරකථන අංකය අපිට දෙන්න මට අවශ්‍ය වෙලා තියෙනවා සම් බෑග් මැසීමේ කර්මාන්ත ශාලාවක් පටන් ගන්න කර්මාන්තයනේ විදිහට රූප කර්මාන්තයක් පටන් ගන්න එද එහෙම කරන්න මොකද මේවා දැන් මතක හිටින්නේ නැහැ ඊළඟට අවසාන කරන්න යන්නේ මේ ගහ මොකද මේ තියෙන්නේ ගහ මේක නැගලා ඉන්නේ කවුද වාන්දුර පැටව ඔයගොල්ලෝ ඉඳන් දෙපා ඔයාලා ඔයාලට මේ අපහාසයක් එහෙම නෙමෙයි මම නිකන් චිත්‍රයක් මෙවා කරේ මේ ගහ ව්‍යාපාර ලෝකේ නම් මේ ව්‍යාපාර ලෝකේ හැම තැනදම ඉන්න අය පේනවා ඔයාලා තාම බිමට වෙලා ඔහෙ මුල්ල උදුර තාමත් හිත ඉන්න අය මගක් නගින අය ඉන්නවා වේගෙන් නැගලා පල්ලෙහාට කඩාගෙන වැටෙන අය ඉන්නවා ඒ වගේම යන්න පුළුවන් උඩටම ගිහිල්ලා තාමත් ලෝකයේ තියෙන අවස්ථා මොනවද කියලා බලනවා. ඉතින් ඒ නිසා දැන් ඕගොල්ලෝ මං හිතන්නේ තාම මේ ගහේ කොහෙද ඉන්නේ? ඈ මුල හරියේ ඉඳලා තාම තනකොළ අහුලනවා වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට තාම හොඳ සහායක් ලැබෙන්න යන ලකුණු තියෙනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ වැඩසටහනත් එක්ක එල්ලීලා ඉස්සරහට යන්න. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අරමුණ මේ ආයතනයත් එක්ක කතා කරන්න. ඔබලන්ට පුළුවන් ඒකට අවශ්‍ය අධ්‍යාපනයේ දැනුම කුසලතා තොරතුරු මේ ආයතනත් එක්ක ගන්න. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයගොල්ලෝ කවදා හරි මේ ගහේ උඩටම නගින කට්ටිය බවට පත් වෙයි. මම හිතන්නේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවට වඩා ලොකු වැඩක් වෙනවා. 25 30කට රස්සාවක් දීලා අපේ රටට ආදායමක් ගෙනදෙන කෙනෙක් වෙන්න පුළුවන් දොස්තර වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මැරෙන්නේ බෙහෙත් ගන්න නැතුව. ඒක වෙනම කතාවක්. හරි. අවසානයේ මම මෙන්න මේ වගේ කුංචි කවියක් කියලා මේ කවියෙන් මේක අවසන් කරනවා කවුද මේ කවුද අර දැන් ගෙදර යන නින්නේ නැහැ ඕකත් අයියේ ගියනක් බලන්න මොකද තියෙන්නේ දියා උදෑසන කියන්නේ මගේ නිවහනේ නෙළු මලක් පිපිලා දැන් මගේ ලිපිය විසම් පිච්ච එක හරි දැන් මේ කියන්නේ මොකද ඇත්තටම මේ ගෙම්බා මොකද කියන්නේ මට ඔගේ සාරාංශය කියන ලෝකෙ ඇතුලෙන් කියන දේ කිය. නිකන් වචන ටිකක් පෙන්නේ දිනක් උදෑසන මගේ නිවහනේ නෙළු මලක් පිපිලා දැන් මගේ පිපිණය බලනෝයේ මොකද කියන්නේ මට චූටි අදහසක් දෙන්න දැන් වලේ ඉන්න මනුස්සයාට මොකද උනේ බල මොකද උනේ යන්නේ විල වුණා විල වෙන්න මොකද උනේ අතන බල විලක් උනේ කොහමද නෙළු මලක් එහෙමනම් මම අවසාන දෙන පණිවිඩය තමයි ඕගොල්ලෝ තරුණයි. ඕගොල්ලන්ට හොඳ ශක්තියක් තියෙනවා. ඔය වගේම ඕගොල්ලන්ට දැනුමක් තියෙනවා. දැන් ළමයි ගොඩක් දක්ෂයි. ළමයි ගොඩක් දක්ෂයි. ඒ වගේම තමයි දක්ෂකම වැඩි කරගන්න අවශ්‍ය හොඳ පරිසරයක් හැමතැනම තියෙනවා. අපිට වගේ නෙමෙයි. අකෞගිය කාලේට වඩා නෙමෙයි. එහෙමනම් ඕගොල්ලෝ මේ වැඩසටහන ඇත්තටම හැදෙන ළමයට නම් මේ වැඩසටහනෙන් වෙනස් වෙන්න පුළුවන්. වල විල කරගත්තත් හැලගෙන බලක් කිපිලා ඕගොල්ලන්ටත් පුළුවන් උදේ ඉඳන් මේ අහගෙන හිටපු දේවල් කල්පනා කරලා ශනිකෝම හිට ගිහින් දුවගෙන ගිහිල්ලා නෙමෙයි මේ දේවල් ඔක්කොම කල්පනා කරලා ජීවිතය ගැන වෙනසක් ඇති කරගන්න පුළුවන් නේද පරක්කු වෙන්න දෙයක් නැහැ විශ්වවිද්‍යාලෙ ගියෙත් නැත්තම් වෘත්තීය පුහුණුවකින් රැකියාවට යන්නෙත් නැත්තම් හරි එක්කෝ ඒක පටන් ගන්න එක්කෝ අනිත් උසස් අධ්‍යාපන වලට යනවා මොකක් හරි කමන්නේ ජීවිතේ වෙනසක් කරගන්න ඒ වෙනසක් කරගන්න පුළුවන් ඉතාම පුංචි දෙයකින් කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. එහෙමනම් මම හිතනවා මේ වැඩසටහන ඕගොල්ලන්ට වෙනස් විදියට හිතන්න වෙනස් විදියට ආරම්භයක් ගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා විශ්වාස කරනවා.
ඒ වගේම මේ මේ තුල තියෙන ප්‍රතිලාභ මේ තුල තියෙන ප්‍රතිලාභ භුක්ති විඳින්නත් ඕගොල්ලෝ සූදානම් වෙන්නේ මොකද ඇත්තම කියනවා නම් බැංකු ආයතනයක් මූල්‍ය ආයතනයකට අවශ්‍යයි හොඳ ගණදෙනු කරුවන්ට සේවාවක් සපයන ඒගොල්ලෝ බලාගෙන ඉන්න ප්‍රශ්න වෙලා තියෙන අපේ රටේ හොඳ ගණදෙනු කරුවෝ හොඳ මේ අය හොයාගන්න හොඳ ප්‍රතිලාභ තියෙනවා ගොඩක් ආයතනවල ඒවා දෙන්න සුදුසුකම් තියෙන අය නැති ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා හැම වෙලාවකම ඕගොල්ලෝ තමන්ගේ සුදුසුකම් හදාගන්න දිනුමක් විවෘත කරන්න මේ අය එක්ක හම්බ වෙන්න මේ අය එක්ක තොරතුරු කතා කරගන්න මේ ඕගොල්ලෝ දෙන අනිකුත් සේවාවන් ගන්න ඒ සම්බන්ධතාව ගොඩනගා ගන්න මම හිතන්නේ එතකොට ඔයගලන්ට හොඳ ගමනක් යන්න පුළුවන් එහෙමනම් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මම හිතනවා මේකේ සැලකිලිමත් ප්‍රමාණයක් व्यापार करना है हम विश्वास है ना।